මම දන්නවා මං ගොඩ නැගුණේ මේ විශ්වනාත් කියලා යමෙක් උඹලා ඉදිරියේ ඉන්නවා නම් මං ගොඩ නැගුණේ පරිවියගෙන උවේ එල්ලේ කීඩා වෙනුයි. මං බය නැතුව ඕනම තැනක කියනවා මා ගොඩ නැගුණේ පරිවියගෙන උවේ එල්ලේ කීඩාවයි. ওই දෙක මගේ ජීවිතේ මාරු සම්බන්ධය. චූටි කාලේ ඉඳන් මගේ මනස ওই දෙක තුල දිව්වා. ඈ පරිවියගෙන මගේ ඔළුවේ මතක කාලේ ඉඳන් හැම මොහොතකම වගේ තිබ්බා. අද මං දකින්නවා ගෙදර ගියොත් උඹලට බැරියගේ ලොකු කොටු ගහගෙන ඉන්නේ අම්මේ දාත්තේ. අද මන් දකින්නවා මගේ මනස පරිවියගෙන් කොයිතරම් හැදෙනවද කියලා. පරිවියද විශ්මිත සතෙක්. මම බණ භාවනා කරන්නේ නැහැ අම්මේ තාත්තේ දැන්. බණ භාවනා කරන්නේ නැහැ අවුරුදු ගානකින්. පරිවියගෙන් තමයි මම මේ සියල්ල ගන්නෙ. බුද්ධි වර්ධනයේට බුද්ධි දියුණුවට පරිවිය තරම් සතෙක් නැහැ අම්මේ තාත්තේ. පරිවිය තරම් මගේ මනස හදන්න එකක් තාම මට හම්බෙලා නැහැ. මම පරිවිය ගැන කතා කරන්නේ අද සමාජ මූසල සතෙක් නේද? නමුත් අතීත රජකෙයි පරිවිය ඉඳලා තියෙනවා. පටසිරි විභූතියෙන් බැබලිලක් තියෙනවා. වත්මන් රටේ රජාගේ රජගේ පරිවි නෑ. රට විනාශ වෙලා යනවා. මේක මට තේරුම් කරන්න බෑ මේ සමාජයට. අනුන්ගේ දේ තුලනේ ඔළුව පුරවන් ඉන්නේ. මං කොච්චර කිව්වත් කොච්චර තේරුම් කළා කිව්වත් වැඩක් නෑ. පරිවියා විස්මිතයි කිව්වට වැඩක් නෑ. පරිවිය තරම් විස්මිත සතෙක් මේ තුන් ලෝකේ නෑ. බුද්ධි වර්ධනයේට දරුවෙක් දුනා බුද්ධි වර්ධනයේට කියාපුම දේ තමයි පරිවිය. නමුත් පරිවිය අතර ගන්න දරුවා පොත අතර ගන්න නෑ අම්මිට. පරිවියන් හිත තදට බැඳෙන දරුවා පොත අතර ගන්නෙ නෑ. ඉතින් අපේ සමාජය රට මූසලම තමයි. මූසලයි කියලා කවුද කිය හොයන්නේ හොයාගෙන මයි යද්දි මට හම් වෙනවා සුද්දා තමයි මේක. වෙන අර වෙන කෙක්වත් මේ පරිවිය මූසලයි කියන්න බෑ. සුද්දා තමයි මූසලයි කියන එක ඕක අපිට සිංහලට කවලා පරිවියව ඈත් කරේ. අද ගත්තොත් එංගලන්තේ තමයි හොඳම පරිවිය ඉන්නේ. ටයිමින් පැත්තෙන් එම. පැය 20 ගණන් උඩ ඉන්න. සුද් එංගලන්තේ නෙමෙයිද අපේ රට වල ආක්‍රමණය කළ සුද්දා නෙමෙයිද? අද හැමදේම බැලුවොත් එංගලන්තේ තියෙනවා. අපේ දේවල් ගියා අම්මිතා. ඒව ඔන්න ඒව කතා කරලා බොරු දේවල් අද සමාජයට වැඩකුත් නැහැ නේද මම?